ඇගේ ආයතනයේ තියෙන නෑව හමු වෙන්න කන්සල්ටේෂන් ගන්න එන පිරිස ඉන්නවානේ. එතකොට මේ කවුන්සලින් කරනකොට නම්බර් එකක් දෙනවනේ අපිට අපොයින්ට්මන්ට් එකක් දාගන්න. ඔන්නේ නම්බර් එක දාලා එක එක්තරා විදිහක Facebook group එකක ඔය ගැහැණු ළමයි පිරිමි ළමයි ටිකක් වයසින් වැඩි අය හොයන අය ඉන්නේ. ඔන්නේ ඒ වගේ group එකක ඒ නම්බර් එක සඳහන් කරලා ඔන්න ඇයට කෝල් කරන්න කියලා දාලා තියෙනවලු පින්තූරයක් සමගම විමසන්න කියලා. ඉතින් මේ අත්දැකීම බොහොම කටුක නීරස අත්දැකීමක් වෙලා තියෙනවා ඒ දුරකථනයට ආන්සර් කරපු ඒ යුවතියට. නෑ ඇත්තටම මේ හසිනි කවුරු හරි මොකක් හෝ අරමුණකින් කරන්නේ නැති සමහරවිට තමන්ගේ ගෲප් එක ප්‍රචලිත කරගන්න කරනවා වෙන්නත් ඇති. වැරදි තොරතුරු ගොඩක් දාලා තමයි දාලා තියෙන්නේ. මනෝවෛද්‍යවරියක් කියලා මම මනෝවෛද්‍යවරියක් නෙවෙයි. ඒක බොහොම පැහැදිලිවම හිතන්නේ අපේ වීඩියෝස් බලන කට්ටිය දන්නවා. එතකොට මගේ වයසත් සැහැන් අඩුවෙන් දාලා තියෙනවා. මට කියන්නේ ගන්න පොඩි සතුටක් ආවා. 40ක් කියලා දාලා තියෙනවා මට 50ක්. මේ අවිවාහකයි කියලා වගේ එහෙම දාලා තිබුණේ. මම විවාහක වැඩුණු දරුවෝ දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්. කොහොමවත් එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නෙවෙයි. ඉතින් දාලා තිබුණා එහෙමනි ගෲප් එකක මෙහෙම පිරිමි ළමයෙක් හොයනවා 35ට අඩු විතර කියලා. එහෙමත් ඉතින් මානසික ප්‍රශ්න තියෙන කාන්තාවත් ඇති. එහෙම ලෙඩක් මට නැහැ. එතකොට එහෙම හොයනවා කියලා එහෙම දාලා තිබුණා. ඉතින් ඒකට ප්‍රශ්න වෙන්නේ හසිනේ තරුණ ගෑනු ළමයෙක්නේ ෆෝන් එකට උත්තර දෙන්නේ. ඉතින් ඇය අපහසුතාවයට පත් වෙනවා. මේක ලස්සනම කතාව එක නෙවෙයි. සිනහා දනවන කතාව ඇයගේ අපහසුතාවේ ඒ පීඩාව අපි මග අමතක කරොත් මදකට අමතක කරොත් එහෙම හිතාගන්න බෑ ඇයි ඒ වගේ ඇඩ්ඩෙකට මිනිස්සු කතා කරන්නේ කියලා. සාමාන්‍යයෙන් කෝල්ස් කීයක් විතර ඇවිල්ලාද මම හිතද්දි වෙන්නේ? මම දන්නේ 5000ක් මොන නැති පො يعني කෝල්ස් ඒ වගේම මේ ෆොටෝ එවලා තිබුණානේ ගොඩක් කට්ටිය. ඒක ආය රූපත් සහිතව කෝල්ස් මැසේජස් ටෙක්ස්ට් මැසේජස් වට්ස්ඇප්. දැන් අපේ ටීම් එකක් එක බැලුවම සමහර අය දන්නවත්. සමහර කට්ටි දැන් අපේ ටීම් එකේ කට්ටි ආ මේ මෙයාව දන්නවා මෙයා මෙහෙම හිටු බෙක්කෙන මෙහෙම හිටු බෙක්කෙන කියලා. එහෙම සෑහෙන ඡායාරූප සංඛ්‍යාවක් සමග විමසලා තිබුණා කෝල්ස් උත්තාවා දිගටම. හැබැයි හැසින් මම මතක් කරන්න තොරේ කිසිම කෙනෙක් අගෞරවණීය ලෙස කතා කරේ නැහැ. බොහොම ගෞරවයෙන් කතා කරලා නෑ. ඒක මේ බොරුවක්. ඒක මේ කවුරු හරි යම් මොන පරමාර්ථයෙන් කරාද කියලා දන්නේ නැහැනේ. අපකීර්තියක් අත් කිරීමේ පරමාර්ථයෙන්ද ඔවුන්ගේ ගෲප් එක ප්‍රචලිත කිරීමේ පරමාර්ථයෙන් දැම්මද කියන දන්නේ. එහෙම දාප එකක් කියලා කිව්වම බොහොම ගෞරවයෙන් සෝරි කියලා හැමෝම තිබ්බා. මම හිතන්නේ කිසිම කෙනෙක් එහෙම කැත විදිහකට කතා කරපු කෙනෙක් නැහැ. ඒක ගැන අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. හැබැයි එක දිගට දවසකට කෝල් 500ක් විතර එනකොට අර තරුණ ගෑනු ළමයෙකුට මොනවා හිතෙන්නේ නැද්ද? සහ හිතෙන්නේ සමාජය ගැන හරි අපිරියවන් නැති වෙන්නේ. දැන් එවැනි කවුරු හරි මොකක් හෝ දෙයකට ඒක දැම්මා ඇයි මිනිස්සු කතා කරන්නේ කියලා. පුදුම අපිරියවන් තමයි ඒ ළමේ අහනවා වගේ මොකද්ද මේ අපේ සමාජෙට වෙලා තියෙන ප්‍රශ්නය කියලා. ඉතින් මං හිතන්නේ ඒක ලොකු පීඩාවක් වුණා ඇයට. මට නෙවෙයිනේ දැන් ඉතින් ඈනෙකට මුණ දෙන්න ඕන. ඒතර ලොකු පීඩාවක් වුණා. නමුත් ඒකෙන් අපිට ලොකු කතාවක් කියවෙනව නේද හසිනි? ඇත්තටම මනෝවිද්‍යාවද වෙන්නේ. ඒ ඊට කලින් මම ඇයත් එක්ක පොඩ්ඩක් මේ ගැන කතා කරනකොට ඇයම කියනවා අදටත් පිරිමි කෙනෙක්ගෙන් කෝල් එකක් කරනකොට පොඩ්ඩක් හිතේ ටඩ්ඩක් ගන්නවා වැඩියෙන් ඇහෙනවා. ඇයි මොකටද කතා කරන්නේ කියලා තාම හරියට හිතාගන්න බැරි වෙනවනේ කියන එක. මේ ඒ වගේම ගෑනු කටහඬක් ඇහෙනකොට හරිම සනීප කියලා දරා ගන්න බැරි මොහොතක හිටියේ කියන එක ඇයත් සඳහන් කරා. එච්චර කෝල්ස් හිතාගන්න බැරි තරම් එහෙම පෝස්ට් එකක් විදිහට දාපු එක අපි අමතක කරමුකෝ. ඇත්තටම මටත් ආපු ප්‍රශ්නය ඒ විදිහට මනෝ වෛද්‍යවරයෙකුත් කියලා ඔබතුමේ වැරදි විදිහට හෝ නම් කර තිබියදී එච්චරට කෝල්ස් එන්න තරම් මොකද්ද මේ වෙලා තියෙන මනෝවිද්‍යානතුමයනි? මන්නම් ගොඩක් කාරණා දකිනවා. ඒක තමයි ලංකාවේ අර්බුදය. අපිට ලංකාව සංවර්ධනය කරන්නත් බැරි අර්බුදයක මන්සලකුණු එතන පෙන්වනවා. කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපේ වෘත්තිය කිව්වොත් සමහර විට ඒ වෘත්තිමය ගෞරවය තියාගෙන නැතුව එතනින් එහාට ගිය කටිය ඇති නේද? එතකොට මටත් ඉස්සර තීචර් එකක් තමයි මගේ මම බොහොම ප්‍රොෆෙෂනල් විදිහට මේ මගේ මේ
ෆේස්බුක් පේජ් එක account එක තියාගෙන යද්දිත් කවුරු හරි hello darling හරි එහෙම කිව්වහම මම කල්පනා කරනවා ඇයි මේ මිනිස්සු එහෙම දාන්නේ මොකක් අපේක්ෂාවෙන්ද මම නම් කරන්නේ කෙලිම බ්ලොක් කරන එක විතරයි ආගෙන උත්තරයක් කිසිම දෙන්නේ නැහැ නමුත් එහෙම දාන්නේ ඇයි මේ වගේම එන්නේ ඇයි කියලා හිතුවම මට හිතෙන්නේ මට හිතෙන මේ වෘත්තීමය තත්ත්වයන් වල ඉන්න ගැහණු පිරිමිත් එවැනි සම්බන්ධතාව වලට බොහොම අසහනකාරී සම්බන්ධතාවලට ගිහිල්ලා ඇති එකක් එහෙනම් ඕන් හිතනවා මේක ඇත්තක් වුණොත් කියලා ගන්නව ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දෙගිඩියාව වැරදිලා හරි ඇත්තක් වුණොත් ඒ දෙගිඩියාව ඇති ඒ දෙගිඩියාව නිසා ගන්නවත් ඇති. ඒ වගේම අසහනය කොයි තරම්ද කියලා හිතන්නක අපේ රටේ මිනිසුන්ගේ ලිංගික අසහනය මොන තරම්ද කියලා කියන එකේ කාරණිකුත් තියෙනවා. සමහර අය මේක ඇත්තක්ද? කියන්නේ කෘතුහලයක් ඇති වෙනවනේ. මේක ඇත්තටම මෙහෙම කෙනෙක් දාලාද? මේක ඇත්තක්ද කියලා හොයන්න කතා කරපුවා. ඇති මම දැක්කම නේද සමහර කමෙන්ට් කරලා තියෙනවා ඔබතුමිය රිසර්ච් එකක් කරනවාද මෙහෙම දාලා. ඒක ඒ විදිහේ ටිකක් දෙපැත්තට මොකද්ද මේ කන්ෆියුස්ඩ් වෙලා ඉන්න කමෙන්ට්ස් උත් මම දැක්කේ වගේ තියෙනවා. ඇත්තට මම හිතන්නේ ඒක ඇත්තටම හොඳ රිසර්ච් එකක්. අපිට ඒක කරන්න පුළුවන් නම් ඔවුන්ගෙන් ඇයි මොන පරමාර්ථයෙන්ද දැම්මේ කියලා අහන්න පුළුවන් නම් මම හිතනවා එතන ලොකු අධ්‍යාපනයක් අපිට තියෙනවා කියලා. අපි ලංකාව ගැන හිතන්න, ලංකාවේ පිරිමින්ගේ මානසික මට්ටම ගැන හිතන්න, දැන් ලංකාවටයි මෙහෙම වෙන්නේ ඇයි කියලා හිතන්න හොඳ තොරතුරු එකක් අපිට ගන්න පුළුවන් වේවි. දැන් මලකටම නෙමෙයි. ඔබේ ඒ සහායිකාවගේ මම විමසද්දී ওই කාරණාව සම්බන්ධයෙන් එතන ආව කෝල්ස් වල දැන් අපේ හිතනටි පහළ මධ්‍යම පාන්තිකයෝ වෙන්න ඇති කතා කරන්නේ මේ වගේ මේ ගෲප් එකකට සම්බන්ධ වෙලා කතා කරන උටිය. හැබැයි අය සඳහන් කරේ නැහැ කොයි වෙලාවකවත් ඒ ආපු කෝල්ස් වල සහ මැසේජස් වල ඒ එවපු ඡායා රූපවල හැම පන්තියක්ම නිරූපණය කරන විදිහට පිරිමි ළමයින්ගෙන් පිරිමි ළමයි කියන්න බෑ සමහරු ගොඩක් වයසයි කිව්වා සමහරු හරිම පුංචි කියලා තිබුණා හොඳ රැකියාවල නියුතු අය කියලා තිබුණා මේ හැම තත්ත්වයක්ම එක තැනකට ඉන්නේ කොහොමද එතනදී ඔය මේ ගැටලුවේදී ඒක තමයි නේද භාෂාවේ තියෙන අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අර අර ඒ පන්ති කියලා කියන එකක් අපේ රටේ අද ඒවා බොහොම වියවුලට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ හයරාකියක ඒ ඒ ගෞරවනීය තත්ත්වයන් එක ඇකඩමියාවට තීච ගෞරවය ඒ සියලු දේ වාණිජීකරණය වෙලා අවුල් වෙලා එසෙන්ස් එකක් කියන්නේ කිසිම හරයක් නැති මිනිසුන් ගොඩක් හැදිච්ච රටක් අපි. මං හිතන්නේ රට තමයි මේ දුක් විඳින්නේ. අපිට කෙලිම වෙන එක තැනකට යොමු කරලා කියන්න බෑ දේශපාලන බිහුවටම කියන්න බෑ. හැබැයි ඒගොල්ලෝ තවග කියන්න ඕනේ එවැනි රටක් නිර්මාණය කිරීම එවැනි හරයක් නැති මිනිසුන් නිර්මාණය කරපු එක ගැන. නමුත් ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ. මේ හැම කොට්ටාශයකම ඉන්නවා යම්කිසි විදිහකට ජීවිතය විඳින්න දන්නේ නැති ජීවිතේ වගකීම දන්නේ නැති අපේ කාර්යභාරය දන්නේ නැති මිනිසුන් විශාල වශයෙන් ඉන්නවා හැදිලා තියෙනවා. ඉතින් ඒ එවැනි පූල් එකක් තමයි දැන් මේ අපි ළඟ තියෙන නම්බර ප්‍රමාණය. දැන් අපි ළඟ ඒ ටික තියෙනවා නම්බර ප්‍රමාණය, ෆොටෝ ප්‍රමාණය, සමහරවිට වෙන ෆොටෝ දාලත් ඇති යම් කිසි විදිහකට එක එක විදිහට. හැබැයි කුමක් හෝ විදිහකට මෙවැනි ගෲප් වල ඉන්නේ ගෲප් එකෙත් මම හිතන්නේ 100,000 ගණක් ඉන්නවා. ඒ ගෲප් එක මම හිතන්නේ දැන් නැහැ. මේ ඒක මේ නමුත් ඒ වෙන ගෲප් ඉති හැදෙනවනේ හැදෙන්න පුළුවන්. ආයෙත් මැසේජ් එකක් දැම්මා WhatsApp යන්න පුළුවන්. තව ගෲප්ස් වලට කට්ටිය ගන්න පුළුවන්. ගන්න පුළුවන්. මේ එහෙම තියෙනවා ඉතින්. මම දැක මේ හරි ලස්සන වීඩියෝ එකක් මට ඊට පස්සේ මගේ සහෝදරයා වෙලා තිබුණා වීඩියෝ එකක් මේ එයාට කෝල්ස් එන පිරිමියෙක් කෙනෙක් කෑ ගහලා වහිනවා කුණුහරුපෙන් බයිනවා මිනිස්සුන්ට මොකද්ද යකෝ උඹලට තියෙන ප්‍රශ්නේ මේ මහරය 12ට මගේ නම්බරයට කතා කරන්නේ අහනවලු වෙන වෙන කෙනෙක් නැන්ද ඉන්නවද මාම ඉන්නවද කියලා බර දැන් තේරෙනවනේ වැරදි නම්බරයකට කතා කරේ කියලා. ඒ කියන්නේ ඔහුගේ නම්බරයත් ඔය වගේ මොකක් හරි ගෲප් එකක දාලා කෝල් කරනවා. ඉතින් ඒ අසහනය පිළිබඳව ඔහු බොහොම වියවුලෙන් කතා කරලා ලස්සන කතාවකුත් මොකක් හරි කිව්වා මේ ලංකාවේ මේ ප්‍රශ්නේ මේක තමයි කියලා. ඉතින් මේ රට මේ දරිද්‍රතාවයෙන් ඉන්න රට මානසික තේරෙනවද? ඒ කියන්නේ මතවාදී දරිද්‍රතාවය තමයි මේකෙන් පෙන්නන්නේ. දැන් ඒක තමයි අපේ දුප්පත්කම අපේ රටේ.